විශ්වයේ ආශිර්වාදය ඔගොලු හැමෝටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වෙද්දි ඔබ හැමෝම සතුටින් හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විඳිමින් ඉන්නවා කියලා මං හිතනවා. මොකද මට අවශ්‍ය වෙන්නේ ඔගොලු මේ ස්වාභාවික ව්‍යසනයෙන් පීඩණයට පත් වෙලා බයෙන් තැතිගනිමින් ඉන්නවා නෙමෙයි, හරිම සතුටින් නිදහසේ මේ ජීවිතේ මේ සබාධම විඳින්න ඔබට ලැබුණු කාලය ඉතාම සතුටින් ගෙවනවා කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒක ගෙවන්න ඔබට අවශ්‍ය කරන මේ විශ්වයේ ආශිර්වාදය ලබා දීමට මම නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඔබට ඒ සඳහා මන්ත්‍රයක් ලබා දීලා තියෙනවා, ඒ සඳහා අභ්‍යාස දෙකක් ලබා දීලා තියෙනවා. ඒ මන්ත්‍රය සහ අභ්‍යාස දෙක නැවත නැවත ක්‍රියාත්මක නගමින් ඔබ ඔබේ ජීවිතය සුරක්ෂිත කරගන්න ගෙදරටම වෙලා ඉන්න කියලා තියෙන පණිවිඩෙත් කියන්නට අවශ්‍යයි. මම මේ වෙනකොට ලබා දීපු මන්ත්‍රය සහ අභ්‍යාස දෙකෙන් ගොඩාක් දෙනෙක්ට ගොඩාක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ශාරජී සිම්පල් ලයිෆ් FB page එකට ගිහිල්ලා බලන්න. බොහෝ දෙනෙක් මා වෙත පණිවිඩ ලබා දීලා තියෙනවා. ඔවුන්ට මේ මුදල් ලැබිච්ච විදිය ගැන ඔවුන්ට හිතා ගන්න බැරි විදියට ඔවුන්ට මුදල් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන මට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා, ලොකු තෘප්තියක් තියෙනවා. මේ විශ්වයේ මට ලබා දෙන පණිවිඩ මගේ channel එක හරහා ඔබට ලබා දෙන්නට මම භාග්‍යවන්ත වුණා. ඒට මේ විශ්වයට මේ සබා දහමට මම ස්තුතියි කියනවා. ඒ වගේම ඔබ මෙච්චර පුංචි කාලෙකින් මාවට තව විශාල ප්‍රමාණයක පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ ඔබ මා කෙරේ තිබූ විශ්වාසයට ඒකට මම අද ඔබට ඒ සඳහා අවශ්‍ය කරන පන්නරේ මං හිතනවා මේ මාස 7ක කාලය තුලදී මම ඔබට ලබා දෙලා තියනා කියලා ඉදිරියටත් මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මතක් කරන්නට ඕනි දේ තමයි මේ විශ්වයේ ආශිර්වාදය ඔබ ලබා ගන්නවා නම් ඔබ ඉතාම කාරුණික හදවතක් තියෙන කිසිම කෙනෙක්ට වචනකින්වත් හිරිහැර කරන්නේ නැති හරිම අවංක ඒ වගේම කරුණාවන්ත හිත හැම කෙනෙක්ටම ආදරය කරන්න පුළුවන්, හැම කෙනෙක්ගෙම සතුට දිහා බලලා සතුට වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඇත්තටම මම නිතරම බලාගෙන ඉන්නවා මගේ පේජ් එකේ කීයෙන් කී දෙනාද මේ සතුට පණිවිඩ වලට සතුට වෙන්නේ කියලා. ඒ වගේ ඒ හැම සතුට පණිවිඩයකටම හැම කෙනෙක්ම දේවල් ලබා ගනිද්දී හැම කෙනෙක්ම විවිධ දේවල් විවිධ මේ විශ්වයේ ආශිර්වාදේ ලබා ගනිද්දී බොහෝ දෙනෙක් සතුටටපත් වෙනවා. ඉතින් මට හරි සතුටුයි. ඔවුන් නිවැරදි මාර්ගයට එළඹිලා තියෙනවා. සමහර අය හරි මාත්මාර්ථකාමී විදිහට මට ලැබුණේ නැහැ, මේ කෙනාට ලැබුණානේ, අනිත් කෙනාගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන අයත් මම දකිනවා. ඉතින් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඔබ නිතරම වෙනත් කෙනෙක්ගේ දියුණුවට, වෙනත් කෙනෙක් ලබන ජයග්‍රහණයට, වෙනත් කෙනෙක් ලබන ඔබට වඩා කෙනෙක් යම් දෙයක් ලැබුවාම කිසිම වෙලාවක ඒකට ඉරිසියා කරන්නට එපා. ඒක හරීම ඇත්තටම හරීම නරක පුරුද්දක්. ඒ වගේම ඔබේ ශක්තිය, ඔබේ ආධ්‍යාත්මයේ තියෙන ශක්තිය එයින් නැති වෙලා යනවා, එයින් විනාශයටපත් වෙනවා. බලාගෙන ඉන්න කෙනාට උනත් ඒක දැනෙනවා. ඔබ ඉන්නේ හරීම තණ්හාවකින්, ඒ වගේම හරීම බයකින්, චකිතයකින් සහ ඉරිසියාවකින් කියලා. මේ බය චකිතය තුළ තමයි ඉරිසියාව ඇති වෙන්නේ. මට වඩා මේ කෙනා ඉදිරියට ඇයිද, ඒක නිසා බයට තමයි මේ ඉරිසියාව කියන එක ඇති වෙන්නේ. ඒ නිසා මේ බය චකිතය ඔබේ හිතේ අහලකටවත් ගන්නපා කියලා මම ඔබට මතක් කරන්නට කැමතියි. අද මම ඔබට කියන්නේ පෝසත් වීම, එහෙම නැත්නම් තමන් වෙත මුදල් එකතු කරගැනීමේ 9 වෙනි යතුරු පිළිබඳව. මට මතක විදිහට මම මේ වෙනකොට යතුරු 8ක් ගැන කියලා තියෙනවා. මේ කතා කරන්නේ 9 වෙනි යතුරු පිළිබඳව. 9 වෙනි යතුරෙදි මම ඔබට කතා කරන්නේ ඔබ කරන විවිධ මේ මුදල් ආකර්ෂණය අඩු කරගන්න ඔබ කරන විවිධ අඩුලුහුඩුකම් පිළිබඳව. දැන් බොහෝ දෙනෙක්ට නොසිතපු විදියට දැන් ඔබ මේ දේශනවලට සවන් දෙනවා කියන්නේ මගේ වැඩමුළු වලට එකතු වෙන්න ඔබට හරි ආසාවක් හිතෙනවා කියන්නේ. එහෙම නැත්නම් මේ මුදල් ආකර්ෂණය කර ගැනීමට හිමි විවිධ දේවල් වලට ඔබ ආස කරනවා කියන්නේ ඔබ කහපාට මල් හදන්න කැමති වෙනවා නම්, ඒ වගේම ඔබ කහපාටට ආස වෙනවා නම්, ඔබ පුෂ්පරාග මැණිකක් පළඳින්න පුදුමාකාර විදිහ ආසාවකින් පෙළෙනවා නම්,
ඊළඟට ඔබට හැම තිස්සෙම ඔබේ නිවසට ලස්සන කහපාට කුරුල්ලෝ පේනවනම් ලස්සන මේ අටේ ඉලක්කම නිතර නිතර පේනවනම් මේ වගේ මංගලන්ට සිග්නල්ස් ගොඩාක් ගෙන කියලා දුන්නා. ඒ දේවල් පේන්න පටන් ගන්නවනම් එතකොට ඔබ තේරුම් අරගෙන ඉන්න ඕනේ දැන් මේ ඔබට මුදල් ආකර්ෂණය වීමේ හැකියාව නැත්තම් බලය, ඒ ශක්තිය දැන් මේ ඔබට ලැබෙමින් පවතිනවා කියලා. හැබැයි ඔබට මුදල් ලැබුණාට පස්සේ ඔබේ මුදල් පරිහරණය කරන විදිය පිළිබඳවත් ඉතා හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. මොකද ගොඩාක් දෙනෙක් තමන්ට ලැබෙන මුදල් මේ විශ්වයේ ආශිර්වාදයෙන් තමන්ට ලැබෙන මුදල් පරිහරණය කිරීම පිළිබඳව දන්නේ නැහැ. පළවෙනි දේ තමයි තමන්ට ලැබෙන මුදල් ඒ ශක්තිය නිතර නිතර ගලාගෙන යන සලස්සන්න. කොහොමද මේ ශක්තිය ගලාගෙන යන සලස්සන්නේ? දැන් ඔබට මුදල් ආකර්ෂණය සඳහා ශක්තිය එනවා. මුදල් ආකර්ෂණය වෙනවා කියන්නේ ඔබට ඒ ආකර්ෂණ ශක්තිය එනවා. එතකොට ඔබ නැති බැරි අයට උදව් කරන්නට ඕනේ. පළවෙනිම දේ ඒක. ඔබේ හිතට, ඔබේ හදවතට, ඔබේ හෘද සාක්ෂියට එකඟවම ඔබට නැති බැරි අයට මුදල් දෙන්නට හිතෙන්නට ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඔබ කරන්න ඕන දෙයක්. ඒ වගේම ඉතාම සිල්වත්, ඉතාම ගුණවන්ත අයට නිතර නිතර ඔබ උදව් කරන්නට ඕනේ. ඊළඟට ඔබට මුදල් ලබා ගැනීමට ඉවහල් වෙච්ච යම් යම් දේවල් මේ විශ්වය තුළ තියෙනවා නම් ඒ හැම දෙයකම ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් ඔවුන්ට මුදල් ලැබෙනකොට මට ඒ දේවල් පිළිබඳව පණිවිඩය එවනවා, මට කතා කරලා කියනවා, ඒකට ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වීම කියන්නේ මේ විශ්වයේ ආකර්ෂණ ශක්තිය ඔබට ලබා ගැනීම මේ විශ්ව ආශිර්වාදයේ පළවෙනිම නියමය. ස්තුතිවන්ත වීම විශ්වයේ ආකර්ෂණය ඔබට ලබා ගන්න නම් ඔබ හැම කෙනෙක්ටම, ඔබට උදව් කරන හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ, සූර්යයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ, මේ විශ්වයේ මේ සබහාදහමේ තියෙන බලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ, ඔබට මේ පණිවිඩ ලබා දෙන අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැම කෙනෙක්ටම ඔබ හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිහිට, ඒ බලය ඔබට ලැබෙන්නේ නැහැ. දෙවනි දේ තමයි ඔබ මෙය පරම සත්‍යයක් විදිහට පිළිගන්නට ඕනේ. ඒකත් ඔබ අතින් සිද්ධ වෙන්නට ඕනි. දැන් ඔබ හිතනවා නම්, දැන් අපි හිතමු ඔබ මේ විශ්වයේ ආශිර්වාදයේ ලබාගෙන මුදල් ආකර්ෂණය කරගත්තා. ඒ ගත්තට පස්සේ ඔබට හිතෙනවා නම් මේක මේ ඒ නිසා ලැබිච්ච දෙයක් නෙමෙයි, මේක මට ලැබෙන්න තිබිච්ච දෙයක්, ඒ නිසයි මට ලැබුණේ. දැන් ඔබේ හෘද සාක්ෂිය හැබැයි ඔබට කියන ඔබ මේ දේ කරපු නිසා, මේ අභ්‍යාසය කරපු නිසා, ඔබ මේ විදිහට කටයුතු කරපු නිසා තමයි ඔබට ලැබුණේ. කිසිම කෙනෙක්ට තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. මොනතරම් දේවල් කිව්වත් කරත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. කියන්නේ තමන්ගේ මේ ආධ්‍යාත්මීය ශක්තියට, ආධ්‍යාත්මයෙන් ඔබට නැගෙන හඬට ඔබට බොරු කරන්න බෑ. ඒ වෙලාවේදී ඔබ ඔබේ හෘද සාක්ෂියට ඇහුම්කන් දෙන්න ඕනේ. හදවතින්ම භක්තිමත් වෙන්න ඕනේ. හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. හදවතින්ම විශ්වාස කරන්නට ඕනේ. මේ තුන ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔබ විශ්වයේ ආශිර්වාදය ලබාගෙන තියෙනවා නම් ඒ අනුව ඔබට විවිධ වරප්‍රසාද ඔබ හිතන්නේ නැති මොහොතක, හිතන්නේ නැති විදියට ලැබිලා තියෙනවා නම්, ඒක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි ඔබට ලැබෙන මුදල් ඔබ නිකරුණේ නාස්ති කරන්නට එපා. නිකරුණේ නාස්ති කරන්න එපා. මොකද්ද මේ නිකරුණේ නාස්ති කරන්න එපා කියන්නේ? විශ්වය හැමතිස්සෙම ඔබට උදව් කරන්නේ ඔබට අවශ්‍ය ප්‍රමාණයට විතරයි. විශ්වය කිසිම වෙලාවක ඔබව ඔබට අවශ්‍ය නැති ප්‍රමාණයට ඉහළ නංවන්නේ නැහැ. මොකද මේ විශ්වයේ තියෙන නියමයක් තමයි ශක්තිය වැඩි කරගත්තොත් ඔහු අස්ථායි වෙනවා. අස්ථායි පුද්ගලයින්ගේ ඔවුන්ගේ තියෙන අර ශක්තිමත් බව හරිම අඩුයි. ඒ කියන්නේ ඌ කොයි වෙලාවෙ හරි පහළට ඇදගෙන වැටෙනවා. ස්ථායි පුද්ගලෙක් එහෙම නැහැ. ඌට වැටෙන්න තැනක් නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය ප්‍රමාණයට තමයි මේ විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබෙන්නේ. එය මේ විශ්වයෙන් නිතරම මම හොඳට අත්දැකපු දෙයක් තමයි. අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා ගන්න අපි උත්සාහ කරන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම අපිට තියෙන්නට ඕනේ අපිට ලැබුණු දේවල් අපි අර පිරිමැස්මින් පාලනය කිරීමේ ගුණය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා පහසුවෙන් යැපීම
අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා. පහසුවෙන් යැපීම. ඒ කියන්නේ ඔබට මුදල් කොයිතරම් තිබුණත් ඔබ වෙනදට වඩා වෙනස් විදියට ඔබේ ජීවිතයේ මේ සබඳතාවට අනුකූල නැතුව ඔබ විවිධ විදියට විවිධ සුකෘත්තම් කරමින් ඔබේ ජීවිතය ගත කරන්නට යනවනම් ඒ වැඩි වියදම් කරමින් ඔබේ කිසිම පාලනයක් නැතුව මුදල් වියදම් කරමින් ඔබ ඒ දේ හරිම අනිසි විදියට පාවිච්චි කරන්න යනවනම් එතෙන්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හැම වෙලාවෙම කල්පනා කරන්න ඔබට මේ දේවල් ලැබුණේ ඔබේ භක්තිමත්කමට, ඔබේ තියෙන ඒ විශ්වාසයට, ඔබේ මානසික ශක්තියේ බලයට. එතකොට ඒ ලැබිච්ච මුදල් ඔබ හරිම අර පිරිමැස්මේ පාලනය කරන්නට ඕනේ. ඒ වගේම අර අපි කියනවනේ අපි කොයිතරම් මුදල් හම්බ කරත් අපේ සාක්කුවේ හිලක් තියෙනවනම් ඒ මුදල් වලට ඉන්න බෑ. හැමතිස්සෙම අපේ අතින් මුදල් ගිලිහිලා යනවා, වියදම් වෙනවා, නිතර 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 වියදම් වෙනවා. ඒ නිසා මුදල් අනිවාර්යයෙන්ම අපි හරිම අර පිරිමැස්රෙන් භාවිතා කරන්නට පටන් ගන්නට ඕනේ. ඔබට පුළුවන් ඔබේ අනාගතය වෙනුවෙන් උතුරුවක් කරන්න, ඔබට වෙනුවෙන් පුළුවන් ආයෝජනයක් කරන්න. එතකොට ඔබේ හිත දන්නවා ඔබ ළඟ මුදල් තියෙනවා. මෙන්න මේක ඔස්සේ හිත ක්‍රියාත්මක වෙලා නැවත නැවත ඔබට මුදල් ආකර්ෂණය කර ගැනීමට සැලැස්වීම කරනවා. ඔබේ ආධ්‍යාත්මයට නිතර නිතර ඔබ හඟවන්නට ඕනි ඔබ ළඟ ඉතුරු මුදල් තියෙනවා. ඔබට මුදල් ලැබීමේ ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තව තවත් ඉතුරු වෙලා තියෙනවා කියන එක ඔබ හිතන්නට ඕනේ. එහෙම නැතුව ඔබට ලැබිච්ච මුදල් ටික ඔබ ඔක්කොම ඉවර කළා, අනේ දැන් මට මුදල් නැහැ කියලා හිතුවොත් නැවත ඔබේ හිතින් ඔබේ මනසින් ඔබ විශ්වයට නිකුත් කරන්නේ නෙගටිව් ෆීලින් එකක්. එහෙම නැත්තම් ඍණාත්මක අදහසක්, අපි කියන නෙගටිව් වයිබ්‍රේෂන් එකක් කියලා. එතකොට එහෙම වුණොත් නැවත ඔබට මුදල් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේක ලස්සන ෆ්ලෝ එකක් වගේ ඔබ තියාගන්න. ඔබ අනිත් අයට උදව් කරන්න. එතකොට ඔබට දැනේ හරි අමුතුම ෆීලින් එකක්. මම මිනිස්සුන්ට උදව් කරනවා. මේක කොච්චර වටින දෙයක්ද? මට හරි සතුටුයි. ඒකේ සතුටක් දැනේ. ඒ සතුට පණිවිඩයක් වෙලා මේ විශ්වයට එකතු වෙනවා. ඒක ඔබ හැමදාම හොඳින් මතක තියාගන්නට ඕනි කාරණයක්. ඉතින් ඒ විදිහට සූදානම් වෙන්න හැම තිස්සෙම හිතන්න මේ විශ්වයේ තියෙනවා ඔබ නමින් වෙන් වෙච්ච ලොකු නිදානයක්. ඒ නිදානය ඔබට ලබා ගන්න අවශ්‍ය නම් ඔබ මම මේ කියපු විදිහටම කටයුතු කරන්නට ඕනේ. එවිට විතරයි ඔබට ඒ නිදානයෙන් අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබීම සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ දැනුවත් උනත් දැනුවත් නැති උනත් හැම කෙනෙක්ටම මේ විශ්වයේ මහා ලොකු ලොකුම ලොකු නිදන්ගත වස්තුවක් ගැබ් වෙලා තියෙනවා. ඒ ගන්නටයි ඔබ උත්සාහ කරන්න ඕනි. ඒට ඔබේ හැසිරීම හොඳ වෙන්නට ඕනි. ඔබේ මානසික බලය හොඳ වෙන්න ඕනි. ඉතා විශාල විශිෂ්ට මට්ටමක තියෙන්න ඕනි. ඒ දේ යොදාගෙන ඔබ නරක දේවල් කරන්න නැති වෙන්න ඕනි. ඔබ හැම විටම හැම කෙනෙක්ටම උදව් කරන කෙනෙක් වෙන්න ඕනි. කාරුණිකව බලන කෙනෙක් වෙන්න ඕනි. කිසිම කෙනෙක්ට ඔබේ හිතින් ඔබේ හෘද සාක්ෂියට එකඟව ඊර්ෂ්‍යා කරන්නේ නැති මම තමයි ලොක්කා, මම තමයි හැමදේම දන්න කෙනා, මේ විදිහට ඔළුව උදුම්ම ගන්නෙ නැතුව තමන් හරිම කරුණාවෙන් හරිම නිහතමානීව කටයුතු කරොත් ඔබට අනිවාර්යයෙන්ම හැමදේම මේ විශ්වයේ ආශිර්වාදයෙන් ලැබෙනවාමයි. එය හොඳින් මතක තියාගන්න, ඒ අනුව කටයුතු කරන්න මම ප්‍රාර්ථනා කරනවා. මම ඔබට ආශිර්වාද කරනවා. මේ විශ්වයේ බලය, මේ විශ්වයේ ආශිර්වාදය, මේ විශ්වයේ තියෙන අනන්ත අප්‍රමාණ වූ ආශ්චර්ය ඔබේ ආධ්‍යාත්මයටම ලැබේවා කියලා, ඔබට ඒ විඳගන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ඔබට මම ලබා දීලා තියෙන අභ්‍යාස තවමත් කරලා කිසිම ප්‍රතිඵලයක් නැත්නම් ඔබට මේ වැඩමුළුවලට සම්බන්ධ වෙන්න ඕනි කියලා ඔබේ හිතට නිතර නිතර දැනෙනවනම්, එහෙම නැත්නම් ඔබට කිසිම චිත්ත ඒකාග්‍රතාවයක් නැත්නම් ඔබට තව තව අභ්‍යාස දීලා ඔබව මෙහෙයවීම කරන්නට ඕනි. ඔබව ඒ ට්‍රැක් එකට අරගෙන තමයි ඊළඟට ඔබට අභ්‍යාස දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒක මේ විදිහට චැට් එකක් මාර්ගයෙන් හෝ මේ විදිහට වීඩියෝ එකක් කරලා කරන්න බෑ. පුද්ගලයන් පුද්ගලයාට ඔවුන්ගේ මානසික මට්ටම් වෙනස්. එතකොට ඒ මානසික මට්ටම හඳුනගෙන එයාට අවශ්‍ය කරන විවිධ විදිය අභ්‍යාස මේ අභ්‍යාස දෙනවා කියලා කියන්නේ ඔවුන්ගේ මනස
එක්තරා විදිහක සමාධියක් ඇති කරනවා කියන එක. ඒ අභ්‍යාසය මට වැඩමුළු හරහා පමණයි දෙන්නට පුළුවන් වෙන්නේ. මම ඒ දෙන්නේ වැඩමුළු හරහා පමණයි. ඔබට අවශ්‍ය නම් වැඩමුළු වලට සම්බන්ධ වෙන්න සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව තියෙනවා, ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ආදරය සම්බන්ධව ඔබ යම් කිසි පීඩනයකට, එහෙම නැත්නම් හරි කඩාවැටීමකට පත් වෙලා තියෙනවා නම් ඔබට ඒ සඳහාත් සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ මාර්ගෝපදේශනය පුද්ගලිකව ලබා ගන්න අවශ්‍ය නම් ඔබට වැඩමුළු වලට සම්බන්ධ වෙන්න වෙනවා. මේක අර හරියට වෛද්‍යවරයෙක් ඔබට බෙහෙත් කරනවා හා සමානයි. මේ ඔබේ මානසික තත්ත්වය, ඔබේ මානසික මට්ටම පිළිබඳව, ඔබේ ආධ්‍යාත්මීය ශක්තිය පිළිබඳව නිවැරදිව වටහීමක් අරගෙන සිද්ධ කරන්නට ඕනි දෙයක්. ඒකට මට ඔබ FB හරහා මැසේජ් එකකින් ඔබේ ගැටළු එවුවා කියලා මට පිළිතුරු ලබා දෙන්නට බැහැ. ඇත්තටම මගේ page එක සම්පූර්ණයෙන්ම බලන්නේ, මගේ YouTube channel එකයි page එකයි සම්පූර්ණයෙන්ම බලන්නේ මගේ සහායිකාව. මම කරන්නේ දෙන්න ඕනි පණිවිඩ ටික ලබා දීම විතරයි. ඒ නිසා මට ඇත්තටම ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා මතක් කරන්නට ඕනි. ඔබට වැඩමුළු වලට සම්බන්ධ වෙලා තමයි මාත් එක්කලා කතා කරන්න පුළුවන්. ඔබේ මානසික මට්ටම පිළිබඳව, ඔබේ ආධ්‍යාත්මික ශක්තිය කොයිතරම්ද, ඒක වැඩි දියුණු කරගන්න මොන මොන අභ්‍යාසවලද දෙන්න ඕනි, ඒ සියලු දේ මට ඔබව හරි මාර්ගෝපදේශනය ලබා දෙන්න පුළුවන් වෙන්නේ වැඩමුළු හරහා පමණයි. ඒකිනුත් සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව තමයි ඒට ප්‍රධානවම කටයුතු කරන්නේ. සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව ආදරය සම්බන්ධ දේවල් සඳහා තමයි ආදර වැඩමුළුව තියෙන්නේ. ඒකෙන් නම් මතක් කරන්නට ඕනි. ඒ වගේම ඕනම කෙනෙක්ට ඕනම වෙලාවකදී වැඩමුළු සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් දැන් මේ කර්ෆියු දාලා තියෙන නිසා වැඩපුළු නෑ, එහෙම එකක් නෑ. හැමදාම වැඩමුළු වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවකදී සම්බන්ධ වෙන්න පුළුවන්. අවශ්‍ය කරන තොරතුරු ඔබේ නිවසේ ඉඳලම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ නැවත කොහෙවත් එන්නවත්, රැස් වෙන්නවත් එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි සම්පූර්ණයෙන්ම මේ තාක්ෂණය භාවිතා කරලා මේ වැඩමුළු මෙහෙවීම කරන්නේ. එතකොට ඊළඟ දේ තමයි ඔබට ඔබ ඉන්න පිටරට හිටියත් ලංකාවේ හිටියත් ඔබට වැඩමුළු සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ශාරාජී සිම්පල් ලයිෆ් කියන FB page එකට මෙන්න මේ ලෝගෝ එක තියෙන මගේ FB page එක ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් දාන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දානවා ඒ ලින්ක් එක. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔබට වැඩමුළු සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම මගේ පාඨමාලා සමග online money making, ඒ කියන්නේ e-money, අපි අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ පාඨමාලාව තියෙන, ඔබට ඒට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕකිඩ් ඇන්තූරියම් වගාව පිළිබඳව, විද්‍යාත්මක ඕකිඩ් වගාව පිළිබඳව කොහොමද කොම්පෝට්ස් හදන්නේ, මේ පිළිබඳව තියෙන පාඨමාලා තියෙනවා, සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අඩුවියදම් පටක රෝපණය පිළිබඳ පාඨමාලාව තියෙනවා, ඔබට ඒකත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සියලු දේ පිළිබඳව ඔබට තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් දාන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මැසේජ් කරලා තියෙන උඩම තියෙන පින් කරලා තියෙන මැසේජ් එකේ තියෙනවා ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ලින්ක් වෙන ලින්ක් එක. ඒ ලින්ක් එක නිල් පාටින් තියෙන්නේ. නිල් පාට ලින්ක් එක ක්ලික් කරලා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නත් මතක් කරන්නට ඕනි. එහෙනම් අවශ්‍යයිට වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩමුළු වලට සම්බන්ධ වෙන්නට පෙර ඔබට මම සියලුම අභ්‍යාස මේ වීඩියෝ වලින් ඔබට දීලා තියෙනවා channel එකේ. එතකොට ඒ සියලුම අභ්‍යාස ඔබට වීඩියෝ විදියට බලන්න පුළුවන්. නැවත නැවත සොයන් අධ්‍යයනය කරන්න. ඒක මුලින්ම කියන්නට ඕනි. සමහර අය එනවා, ඒගොල්ලෝ මොනවත් බලලා නැහැ, වැඩමුළු කියපු ගමන් ආමට වැඩමුළුවට එන්න ඕනි. කිසිම අභ්‍යාසයක් බලලා නැති අය ඉන්නවා. එහෙම කරන්න එපා. අභ්‍යාස බලන්න. අභ්‍යාසය එකපාරක් බැලුවට තේරෙන්නේ නැත්නම් දෙතුන් වාරයක් ඒ වීඩියෝ එක බලලා ඔගොල්ලෝ ඒක ඔගොල්ලන් සොයන් අධ්‍යයනය කරන්න පටන් ගන්න. ඒ අභ්‍යාසය ඔබ තනියෙන් යෙදෙන්න පටන් ගන්න. එතකොට ඔබට තේරෙනවා ඔබට චිත්ත ඒකාග්‍රතාවය නැද්ද, ඔබට චිත්ත රූපමවන්න බැරිද, ඔබට මොනවා හරි මට කිසිම දෙයක් මතක හිටින්නේ, මේ වගේ විවිධ ගැටලු වෙනවා. අන්න ඒ අයට තමයි වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතාම පැහැදිලිව කියන්නට ඕනි. මොකද ඔබට යම් කිසි දෙයක් මගේ අනුදැනුමකින් තොරව ඔබට මේ දේ කරගන්න පුළුවන් නම්, මගේ මාර්ගෝපදේශනයකින් තොරව ඔබට මේ කරන්නට පුළුවන් නම් ඔබ එය කරන්න. ඒක ඉතාම වටිනවා.
ඔබේය කරන්න. එහෙම කරලා විශාල දේවල්, විශාල විදියට මුදල් වාසනා ලබා ගත්ත අය, ධන වාසනා ලබා ගත්ත අය, දිනුම් මැදීම්, ඊළඟට හියාල හිතපු නැති විදියට ඒගොල්ලන්ට මුදල් හම්බෙච්ච අය, ඊළඟට නිවාස ලබා ගත්ත අය, වාහන ලබා ගත්ත අය, ඊළඟට ඒගොල්ලන්ගේ රැකියාව උසස්වීම් ලබා ගත්ත අය, විවිධ විවිධ අය ඉන්නවා. ඔවුන් තනියෙන් මේ දේශනවලට සවන් දෙලා විතරයි මේක කරලා තියෙන්නේ. ඒ නිසා ඒක කරන්න උත්සාහ කරන්න. එහෙම කරන්න බැරි නම් ඔබ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න, වැඩමුළු වලට සම්බන්ධ වෙලා ඔබට නිවැරදි තැනට යන්නට අවස්ථාව තියෙනවා. ඒකත් මතක් කරන්නට ඕනේ. ඊළඟට කියන්න ඕනි දේ තමයි, ඔබට මේ වැඩමුළු සියල්ලක්ම සම්බන්ධ වෙන්නට පුළුවන් ඊට කලින් ඔබ මගේ පේජ් එකට ගිහිල්ලා, මගේ පේජ් එකේ පහළට ගිහිල්ලා බලන්න මිනිස්සු මොනවද කියලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ දෙයින් ලබාගත් දේවල් මොනවද. ඉතින් මං හරීම කැමතියි, මම මේ සියල්ලක්ම කරන්නේ මගේ මට මේ විශ්වයෙන් ලබා දෙන පණිවිඩ වලට අනුව. මට අවශ්‍ය වෙන්නේ මේ රටේ ඉන්න සියලු දෙනාම ඉතාම සතුටින් ජීවත් වෙනවා දකින්න. ඒ සඳහා තමයි මේ සියලුම දේ මම ඔබට කරන්නේ. මට ඕනේ මේ ශ්‍රා රාජ්‍ය කියන නම ඉදිරියට අරන්ගෙන නෙමෙයි. මට අවශ්‍ය වෙන්නේ ඔබ ඉතා සතුටින් මේ මිහි මත තුළ ජීවත් වෙන්න, මේ සෝබා දහමේ ආශිර්වාදය ලබා ගන්න. ඒ සඳහා තමයි මම ඔබට මෙහෙවීම ලබා දෙන්නේ. එතකොට මම මේ කරගෙන යන කී දෙනෙක් පුදුමාකාර පිරිසක් මගේ මේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්නේ නැතුව මේ අභ්‍යාස විතරක්, මේ ලබා දීලා තියෙන channel එකට ලබා දීලා තියෙන අභ්‍යාස විතරක් කරලා පුදුමාකාර පිරිසක් ඔවුන්ගේ සාර්ථකත්වයේ සෞභාග්‍ය ළඟා කරගෙන තියෙනවා. ඉතින් මේ කරන දේ නවත්තන්න ඔබ වචනකින්වත් සම්මාදම් වෙන්න එපා කියලා මම ඔබට ඉතාම කාරුණිකව මතක් කරනවා. වචනකින්වත් මම මේ කරගෙන යන වැඩේට අකුල් හෙලන්න එපා. ඒක ඔබ කරගන්න ඉතාම ලොකු පවක්. ඒ වගේම ඔබ එහෙම කරොත් ඔබට මේ සෝබා දහමින්ම අනිතු ඵල විපාකයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා මම ඔබට මතක් කරන්නට ඕනි. එහෙම කියන්නට හේතුව මිනිස්සු මගේ කරුණාව, මම මිනිසුන්ට කරන සේවයෙන් මම ඔබට මේ තියෙන මගේ ආදරය විහිළුවකට අරගෙන තියෙනවා. ඒකම ඇත්තටම මට හරිම කලකිරීමක් තියෙනවා. ඒ නිසා මම මේ කරගෙන යන දෙයට ඔබ පුංචි හරි විදියකින් අකුල් හෙලීමක්, මගේ වැඩවලට බාධා කිරීමක් කරොත් ඔබට අනිතු ඵල විපාකයක් ලැබෙයි කියලා මම මේ වෙලාවේදී ඉතාම තදින් අවධාරණය කරනවා කියලා මතක තියාගන්න. ඒක විශේෂයෙන්ම කියන්නට ඕනේ, හැම කෙනෙක්ටම මම හරිම ආදරේ. මගේ හිතේ තියෙන ඔබ වෙනුවෙන් කරුණාවක්, මට තියෙන්නේ ඔබව ඉහළටම අරගෙන යන්න ඕන කියන මේ විශ්වය මට ලබා දීලා තියෙන පණිවිඩය ඉටු කිරීම. ඒ දේ වළක්වන්නට එපා, ඒ දේට අකුල් හෙලන්නට එපා. ඒ දේ මට කරගෙන යන්න දෙන්න. ඔබ ඔබේ දේවල් සියල්ලම කරගෙන යන්න. මම කිසිම කෙනෙක්ව විවේචනය කරන කෙනෙක් නෙමෙයි, මම කිසිම කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන කෙනෙක් නෙමෙයි. මම තාමත් කිසිම කෙනෙක්ගේ නමක්වත් කියන්නේ නැහැ. මම දැනුම් දෙන්නේ ඔබ කිසිම වෙලාවක, කිසිම විටක මගේ මේ සේවයට අකුල් හෙලන්න එපා. මට කියන්නට අවශ්‍ය වෙන්නේ එච්චරයි. අහිංසක මිනිස්සු පිරිසක් ඉන්නවා මගෙන් උදව් බලාගෙන. මං ඔවුන්ට ප්‍රායෝගිකව සියලුම දේ අත් කරලා දෙන්න උදව් කරපු කෙනෙක්. මං වචන කී කියා ඉන්න කෙනෙක් නෙමෙයි, මං කතා කර කර ඉන්න කෙනෙක් නෙමෙයි, මං ප්‍රායෝගිකව සියලුම දේවල් වල ප්‍රතිඵල පෙන්නපු කෙනෙක්. සියලුම දේවල් වල ප්‍රතිඵල මම පෙන්නලා තියෙනවා ප්‍රායෝගිකව. එතකොට මං ඒ කරන සේවය මට ඉදිරියටත් කරගෙන යන්න ඉඩ ලබා දෙන්නට ඕනේ. ඒ සඳහා මේ මගේ මේ දේශන අහන හැම කෙනෙක්මත් ඒකට ඒ මාර්ගය සකස් කරන්න හැම වෙලාවෙම බැඳී ඉන්නත් කියලා මම ඔබට කියනවා, දැනුම් දෙනවා. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බෙමු. ඔබලු හැමෝටම මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිතරම සෝබා දහමට එකතු වෙලා ජීවත් වෙන්න වගා කරන්න, නිතරම සෝබා දහමේ තියෙන අසිරිය විඳින්න උත්සාහ කරන්න. සෝබා දහම තමන්ගේ ජීවිතේම කරගෙන ජීවත් වෙන්න ඔබට කිසිම දවසක වරදින්නේ නැහැ කියලා මම ඔබට කියන්නට කැමතියි. තෙරුවන් සරණයි හැමදෙනාටම.